කීර්තිත අල්ලිස් නම් අසහාය නිර්මාණවේදියා ඝාතනය කර 2023 ජුනි 3 වෙනිදාට වසර 34 කි. ඔහු ගුවන්විදුලියටත් රූපවාහිනියටත් පුවත්පතටත් අනකි සම්පතක් වූ දක්ෂ මාධ්‍යවේදියකි. මේ සටහන ඔහු වෙනුවෙනි. एकदहस नमस्य हतलिस हते जुनि तुन्वन दिन कोलंब द सोईसा कांतारो हलेती समरवीर मुदलिगे दोन साइमंद अल्वी सहा मेस्टियगे अमरादी गुनदिलकेन आयत ताव एदा उपदिन पुंचे पुतु नमीन समरवीर मुदलिगे दोन प्रेम कीर्ति द अल्वी स्विय मालिगा कांद महाविद्यालयन प्राथमिक अध्यापने लबा द्वितीयक अध्यापने संदहा कोलंब आनंद विद्यालय पिविसेन प्रेम कीर्ति පාසලේ සිටි ආනන්දනීය සිසුවෙක් වුණා. පාසල් සමයේ සිටම ආනන්දය ධම්ම ජයන්ති ආදී සංගරා කිහිපයකම සංස්කාරකත්වයේ හොපවමින් කලා කෙතේ බීජාංකුර දිස්ුණා. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කළ ප්‍රේමකීර්තිගේ පියා තම පුතු දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවා කරනවා දැකීමට දිවා රැස හින දුටුවා. එහෙත් පුංචි ප්‍රේමකීර්තිගේ හිත කියේ ගුවන් විදුලියටය 1961 දී ළමා ශිල්පී හඬ පරීක්ෂණයෙන් සමත්වන ප්‍රේම් 1966 දී විකට වැඩසටහන් පරීක්ෂණයෙන්ද සමත්ව 1967 දී සහන නිවේදකයෙකු ලෙස රේඩියෝ සිලෝන් ආයතනයට සම්බන්ධ වේ 1971 දී පමණ ස්ථීර නිවේදකයෙකු ලෙස ගුවන් විදුලියට සම්බන්ධ වන ඔහු 1974 දී ස්ථීර වැඩසටහන් සම්පාදකයෙකුව 1975 දී ස්ථීර වැඩසටහන් නිෂ්පාදකවරයෙකු බවටද පත්විය. ඉන්පසු ඔහු ශනිදාසාදය, සොඳුරු සෙවණ, සැරිසර පුවත් ආදී විවිධ වැඩසටහන් මෙහෙයවමින් සැරිසර පුවත් ඔස්සේ ශ්‍රාවකයාට වඩාත් සමීප වන්නේ වැඩසටහනකට අසන්නන් සජීවීව සම්බන්ධ කර ගැනීම හඳුන්වා දෙමිනි. නිවේදකයෙකු වශයෙන් රටේ නමක් තබූ ප්‍රේමකීර්ති ගීපද රචනයටද විස්කම් පෑවා. හදපුද අසුනේ ආදරයේ උල්පත වූ අම්මා අකුරු සතරකින් අඳුර බිඳින්නට අපි හැඟුම් වලට අවසර නැතමට බංගලි වලලු දෙවුරම් විහෙරේ එදාරෑ එක යායේ කකා පැටි එකම මගක ඈත දිලෙන හිසේ ගිනි ඇවිලෙදේ හඳ කෙන්ද කතරක තනිවේ මේ නගරය ඔබේ නින් නුවන් තලාවේ කෙදිනද කූඩු හදන්නට එන්නේ සඳ මිදුලට එනවා සිකුරු තරුව රැයි ආදී ගීත 100කට වැඩි ප්‍රමාණයක් ඔහු අතින් ලියවුණා रंजिनी वाला पीरी नंदिरी वचन अनुमत रेकॉर्डिंग तो मम्म जाति मेदरीकोटेगोल दविय पत्र मेनमें बस रूपये मलका अने प्रेम की मे कला मे कुमार रिकॉर्ड कर रोने मे सिंधु विन वचन दार दीला इत मे कांता गाना गीयसापना मन लिवी हदपुदा सुनिहास मैं युग एक पीसा मे जीवन गीते मडल रत्न महात्म बलायन गीतिया दिनें दिन वेडिवन जनप्रियत्वे हमुवे प्रेम कीर्तिट एक्कुए मितुरंट वडा सतुरन्य रकिया इस्ताने पालक्यान समग गेटुमकट सालस्वमिन एही अवसाने प्रेम कीर्ति हेतु नमतिव वेड़ तहनाम कर अनिवार्य निवाड़ुया वीमय
1969 සිට 1977 දක්වා කාල සීමාව ඇතුළත ගුවන් විදුලි බලධාරීන් විසින් ප්‍රේමකීර්තිගේ වැඩ තහනම් කළ අවස්ථා ගණන 12කි. 1977 සිට 1987 දක්වා විවිධ දේශපාලන පලිගැනීම් වලට බඳුන් වූ ප්‍රේමකීර්ති අවසන වසර දෙකක වැඩ තහනමකටද ලක් වුණා. සම වෙන්න හිතවතුනි මම ප්‍රේමකීර්තිද අල්විස් නැවත ඔබ හමුවට ආවා. ඒ ඔබට ඇසුණු විශාල ශබ්දය පුටුව පෙරලෙන ශබ්දය මිසක් මම වැටුණු ශබ්දය නෙවෙයි. විනය කමිටුව විසින් කරන ලද පරීක්ෂණයේ ප්‍රතිඵලයක් ලෙස නිවාඩු යවා සිටි ප්‍රේමකීර්ති නැවත සේවයට කැඳවුවා. නැවත මැදිරියට පැමිණි ප්‍රේමකීර්ති සජීවී වැඩසටහනක් අතරතුර මේසයක පැත්තක තිබූ පුටුව ඇදවට්ටවා ශ්‍රාවකයාට එසේ පැවසුවා. මෙම සිද්ධියේ නැවතත් රජරට සේවයට මාරුවක් ලැබූ ඔහුට ගුණදාස කපුගේ රජරට සේවයේ රන්බණ්ඩා සෙනවිරත්න කරුණාරත්න දියුල්ගනේ රත්නශ්‍රී විජේසිංහ ජයතිලක බණ්ඩාර මහින්ද දිසානායක හා ස්වර්ණශ්‍රී බණ්ඩාර යන නිර්මාණවේදීන් මුණ ගැහින්නේ එහි ගිය පසුය. මේ කාලයේ ප්‍රේමකීර්ති ප්‍රශ්න ගොඩක පැටලී සිටියා. ඒ බව ඔහුගේ සමීපතමයන් දැනුවත්ව සිට තිබුණා. ප්‍රේමකීර්තිගේ හොඳම මිතුරෙකු වූයේ ජ්‍යෙෂ්ඨ ගුවන්විදුලි නිවේදකවරයෙකු වූ කරුණාතිලක හඳුවලයි. ප්‍රේම් නුගේගොඩ දේවාල මාවතේ නිවසක පදිංචි වී සිටි සමයේ කරුණාතිලක හඳුවල ප්‍රේම්ගේ අසල්වැසියෙක් වුණා. වික්ටර් රත්නායකත් අසල්වැසියෙක් වුණා. දිනක් ප්‍රේමකීර්ති සහ හඳුවල ගෙදර බිම හිඳගෙන එක් වී ප්‍රේම්ගේ ලිපිගොනු වගයක් අස්කරමින් සිටියා. අනවශ්‍ය ලිපිගොනු එළියට තමා ගිනි තබා තිප්පා. වැඩේ දිග්ගැස්සුන නිසා මදුවිත අමතක කරන්නට දෙදෙනාටම බැරි වුණා. මද වේලාවක් යද්දි දෙදෙනාට උන් හිටි තැන්වලම නිින්ද ගොස් තිබුණා. මේ අතරතුර අභිවර්ධන බාලසූරිය ප්‍රේමකීර්ති සොයා එන්නේ ඔහුගේ නිවසටයි. මැද ගිනි ගොඩක්, ගිනි ගොඩේ පිච්චුණු කොළ ගොඩක්. එක පසක වැටි සිටින ප්‍රේමකීර්ති අනෙක් පස හඳුවල ඒ දසුන දුටු අභිවර්ධනට කෑ ගැසී ඇත්තේ බයටය. අභිවර්ධන කියන්නේ අභිවර්ධනගේ සද්දෙට ප්‍රේමකීර්ති හඳුවලයි වෙරි මරගාතෙම නැගිට්ට බවයි. 1988 පෙබරවාරි 16 වෙනිදා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති විකාශයක් අතරතුර හිටි හැටියේම නිවේදකයා මොහොතකට නිහඬ වුණා. විනාඩි කිහිපයක නිහඬියාවෙන් පසු නිවේදකයාගේ වචනයෙන් ප්‍රකාශ වූයේ ජනප්‍රිය රංගන ශිල්පියෙකුද ක්‍රියාකාරී දේශපාලකයෙකුද වූ විජය කුමාරතුංගයන් ඝාතනයට ලක් වී ඇති බවයි. එම පුවත ප්‍රකාශ කළේ එදා අන් කවුරුවත් නොව ප්‍රේමකීර්තිද අල්විස්ය. සඳුදා දිනක ප්‍රේමකීර්ති ගුවන් විදුලියට ගොස් සවස 3ට පමණ ගෙදර ගියේ පසුදා අඟහරුවාදා ජාතික රූපවාහිනියේ සම්පත් ප්‍රේකා වැඩසටහනට සහභාගී වන්නට බලාපොරොත්තු තබාගෙනය. මහියංගනයේ ගම් උදාවේ ජාතික රූපවාහිනියේ සජීවීව ආයුබෝවන් වැඩසටහන කළදා හොඳම රූපවාහිනී පූරකයා බවට පත් වූ සතුටින් කල්කෙව්වා. ඔහොම ඉද්දී එදා පුතාගේ අමුතු හැසිරීමක් අපි දැක්කා. පුතා තාත්තා ළඟ ඉන්න ඕනෑ කියලා කෑක ගහ ඇඬුවා. එදින රාත්‍රිය අඳුරු මූසල රාත්‍රියක් වුණා. 1989 ජූලි 31 වෙනිදා උදෑසන 6 කණිසමට එවැනිම ශෝචනීය පුවතක් විකාශය වුණා. ඒ විජයගේ ඝාතනය පිළිබඳව නිවේදනය කෙරු ජනතාවගේ ප්‍රේමනීය හඬවු ප්‍රේමකීර්තිද අල්විස් නාඳුනන පිරිසකගේ වෙඩි උණ්ඩයට පිළිපී ඝාතනය වී ඇති බවයි. එදින මැදියම් රැයේ නාඳුනන කල්ලියක් ප්‍රේමකීර්ති විසූ නිවසට පැමිණ ඔහුව අඳුරේම එළියට ඇදගෙන ගොස් ඝාතනය කොට තිබුණා. නිවසට යාබද කානුවක තිබී ඒ සොඳුරු මිනිසාගේ සිරුර ඊට පසුදා ගම්වාසීන් විසින් සොයාගත් බවද කියවිනි. මෑතකදී ප්‍රේමකීර්තිගේ බිරිඳ වන නිර්මලාද අල්විස් විසින් ලියන ලද ප්‍රේමකීර්තිනී කෘතියේ ඔහු පැහැරගත් වුන් පිළිබඳව තොරතුරු ඈ විසින්ද හෙළි කළාය. පූර්ණ සම්පත්ත අල්විස් යනු ප්‍රේමකීර්තිගේ පුත්‍රයාය. පියා මිය යන විට ඔහුට වයස මාස 11කි. තමාට මුල් කාලයේදී පියා මිය ගියේ රිය අනතුරකින් බව හැමෝම ඔහුට පැවසූ බව සම්මුඛ සාකච්ඡාවකදී මෙයට පෙර පවසා තිබුණා. පුවත්පත් මාධ්‍යවේදී රෝහණ කුමාර ඝාතනයේ චෝදිතයන්ගෙන් සිය පියාගේ ඝාතනය සම්බන්ධයෙන් බොහෝ තොරතුරු හෙළිදරව් වූ බවද පූර්ණ කියයි.
ජනපති ප්‍රේමදාස වරක පවසා ඇත්තේ ප්‍රේම කීර්තිට ගුවන් විදුලියේ මුල් පුටුව බාර දෙන බවයි. ඉන්පසු ගුවන් විදුලි සංස්ථාවේ මුල් පුටුවට තිබූ කෑදර කමටයක් යම් පුත්කලයෙකුගේ වමනාවට සිය පියා මරා දැමූ බවද පූර්ණද අල්විස් කියයි. කීප වරක්ම ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ධූරයේ හිබූ පසුව පැවති ආණ්ඩු කිහිපයකම සමීප දේශපාලන ප්‍රබලයෙකු වූ හට්සන් සමරසිංහ මහතාට ප්‍රේම කීර්ති ඝාතනයේ ඇය චෝදනා එල්ල කර ඇත. හට්සන් සමරසිංහ මහතා දිගින් දිගටම චෝදනාව ප්‍රතික්ෂේප කරයි. JVP භීෂණය අස්සේ ප්‍රේම කීර්තිගේ ඝාතකයා JVP පවද බොහෝ දෙනා කතා කරන්නට වුණා. ජනතා විමුක්ති පෙරමුණ මෙම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරයි. එහෙත් අදටත් ප්‍රේම කීර්තිගේ මරණය සම්බන්ධයෙන් සමාජයේ ඉදිරියේ හිස්තැනක් තබා තිබේ.